සබාලසම කොළඹට පමණක් සීමා වෙච්ච නිදහස් දින උත්සවය මේ ඈත පිට තන්ත්‍රිමලේ ලොණුමිල ගම්මානයට ගෙනවිල්ලා දෝ කියන සිතුවිල්ල මට ඇති වුණා. අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්මිල ගම්මානය වෙනුවෙන් ගම්මැද්ද ඉදි කළ ජල පෙරණ පද්ධතිය 74 වන නිදහස් දිනයට සමගාමීව අද ජනතා අයිතියට පත් කෙරුණා. ඊට සමගාමීව නිදහස් දින සැමරුම් උත්සවයක් පැවැත්වුණේ තන්තිරිමලේ නෙළුම්මිල ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන්. අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්මිල ගම්මානයට අද අලුත් දවසක්. ගමේ හැමෝම අද අවදිුණේ අලුත් බලාපොරොත්තු ගොන්නක් එක්කයි. ඒ අනුරාධපුර තන්තිරිමලේ නෙළුම්විල ගම්මානයේ වෙනුවෙන් ගම්මැද ඉදි කළ ජල පෙරණ පද්ධතිය 74 වන නිදහස් දිනයට සමගාමීව අද ජනතා අයිතියට පත්වන නිසා ඔවුන් මෙවර නිදහස් උත්සවයේද අභිමානයෙන් සමරන්නේ ගම්මැද්දෙන් ඉදි කළ ජල පෙරණ පද්ධතිය විවෘත කිරීමේ සතුටත් එක්කයි. 74 වන ජාතික නිදහස් දිනයේ වෙනුවෙන් නිදහස් දින සැමරුම් උත්සවයක් අද පැවැතුනේ රාජ්‍ය නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම ගම්මැද්ද ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවිධ සංස්කෘතිකාංගවලින් සමන්විත නිදහස් දින සැමරුම් පෙළපාලියකින් ආරාධිතයින් උත්සව සභාව වෙත කැඳවාගෙන එනු ලැබුවා. මහවිලච්ඡිය ප්‍රාදේශීය ලේකම් මංජරී සී චන්ද්‍රදාස මහත්මිය විසින් ජාතික දජයේ එසවුවේ ඉන් අනතුරුවයි. පසුව නෙළුම්විල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් දීමේ අරමුණින් ඉදි කළ පානීය ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කිරීමද මෙහිදී සිදු වුණා. අලිමිනිස් ගැටුමින් වගේම පිරිසිදු පානීය ජලය නොමැතිකමින් දීර්ඝ කාලයක සිට නෙළුම්විල සහ එයවට ගම්මාන 22ක පවුල් 650කට වැඩි පිරිසක් පීඩා විඳි අතර වකුගඩු රෝගයට ගොදුරු වූ 150 දෙනෙකුද මෙම ගම්මානයේ ජීවත් වනවා. නෙළුම්විල ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් පසුගිය වසරේ නොවැම්බර් මාස 6 වන දින ගම්මැද්ද මූලිකත්වයෙන් ජල පෙරණ පද්ධතියක් ඉදි කිරීමට මුල පෙරුවේ ටෙනිසන් සහ විනීතා රොද්‍රිගෝ බාරියේ මූල්‍ය දායකත්වයත් සමගයි. උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංග නායක පූජ්‍ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තන්තිරිමලේ චන්දරතන හිමියන්ද උත්සවයේ තෙක්මෙන් අදහස් පළ කළා. සබාලසම කොළඹට පමණක් සීමා වෙච්ච නිදහස් දින උත්සවය මේ ඈත පිට තන්තිරිමලේ ලොණුමිල ගම්මානයට ගෙනවිල්ලා දෝ කියන සිතුවිල්ල මට ඇති වුණා. අපිට ආලෝකය අවශ්‍ය වෙන්නේ අඳුර තියෙනකොට. එවාගේ අපිට ජලය අවශ්‍ය වන්නේ පිරිසුදු පානීය ජලය නොමැති අවස්ථාවක. අපට නිදහස අවශ්‍ය වන්නේ නිදහසක් නොමැති අවස්ථාවක. ඒ ලබාගත් නිදහස අර්ථවත් කරගන්නට අපට වසර 74ක් ගත වෙලත් මේ දක්වාම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන කිතාම කනගාටුවෙන් වුණත් අපි සඳහන් කළ යුතුයි. ලෝකේ කිසිම රටකට යටත් නොවි අපේ සම්පත් කිසිම රටකට කිසිම ජාතියකට පාවා නොදී අපි භුක්ති විඳින්නට ඕනේ කියන සිතුවිල්ල ඇති කරගන්න මේ 74 වෙනි මෙතෙක් කලක් මුදල් ගෙවා පානීය ජලය ලබාගත් නෙළුම්විල ජනතාවට අද නිදහස්දා පිරිසිදු පානීය ජල විඳක් භුක්ති විඳීමේ නිදහස උදා වුණා.